පොලට කියල දෙන යන්නේ පොල් වතුර යොදාගෙන සුවකරගන්නා රෝගයන් කිහිපයක් සම්බන්ධවයි. ඉස්සර අපේ අත්තම්මලා පොල් ගෙඩියක් බිඳින ගමන් එහි වතුර ටික පොන්න අමතක කරේ නම් නැහැ. ඉන් සමහරක් දැනුත් සුවයෙන් ජීවත් වෙනවා. කෘතිම රසායනික බීමවලට ඇබ්බැහි වුණු දරු මුණුබුරන් මිය ගියාට පස්සෙත් ඔවුන් තවමත් ජීවත්ව සිටිනවා. එහි රහස නොයෙක් රටවල්වල කෙරුණු පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඒ පොල් වතුරවල අඩංගු සයිටොකයිනින් යෞවනය දිගු කිරීමටත් වියපත් වන විට ඇතිවන විවිධ සංකූලතා දුරු කිරීමටත් දීර්ඝායුෂ ලබා දීමටත් හේතුවක් වන නිසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයටත් වටිනා පානයක් ලෙස පිළිගෙන ඇති පොල් වතුර සිරුරේ අභ්‍යන්තරික මෙන්ම බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තියෙන් යුක්ත වෙනවා. විටමින් B, විටමින් C, විටමින් E මෙන්ම යකඩ, කැල්සියම්, පොටාසියම්, මැග්නීසියම්, සින්ක්, සිලිනියම්, අයඩින්, සල්ෆර්, ඇමයිනෝ අම්ල වගේම කාබනික අම්ල, ශාක හෝමෝන වැනි පෝෂක මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි දිව්‍යමය ඖෂධීය පානයක් ලෙස පොල් වතුර හඳුන්වන්න පුළුවන්. පොල්, තැඹිලි, කුරුම්බා වශයෙන් නිතර උදෑසන පානය කිරීමෙන් එහි ඇති දිව්‍යමය ගුණ බොහෝමයක් ඔබේ සිරුරට ලබා ගන්න පුළුවන්. පොල් වතුරවල පොටෑසියම් බහුලවම පවතිනවා. කෙසෙල් වලට වඩා ප්‍රබල බවත් දොඩම් වීදුරුවකටත් එළකිරි වීදුරුවකටත් වඩා ගුණයක් පොල් වතුර කෝප්පේ ඇති බවත් සඳහන් වෙනවා. දෙවන ලෝක යුද සමයේදී මෙම ඖෂධීය දියරිය සේලයින් ලෙස යොදා ගැනීමෙන් 50,000ක් පමණ පිරිසක් සුවපත් කර ගැනීමට හැකියාව පැවතුණු බව වාර්තාවල සඳහන් වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමවලදී නොයෙකුත් ප්‍රතිකාර සඳහා පොල් වතුර යොදාගෙන තිබෙනවා. ඉරබුසු, ගොටුකොළ, රතිරුණු වැනි විවිධ ඖෂධ තැඹිලි ගෙඩියක ඇස්ස කපා දමා රැය එළිවෙනතුරු පින්නේ තබා බීම ඉන් එක් ක්‍රමයක් වෙනවා. පානීය ජලයටත් වඩා සජලත්වයක් ඇති කිරීමේ හැකියාව ඇති පොල් වතුර පාචනය, අතිසාරය වැනි රෝග තත්ත්වවලදී ඇතිවන විචලනය සුවපත් කිරීමේ ගුණයෙන්ද යුක්ත වෙනවා. පොල් වතුර වලින් මුහුණ සේදීමෙන් පිලිස්සුම් සුව වෙනවා වගේම සමෙහි ඇතිවන කුරුල, ලපකෙළ මැකී යනවා. වියලි බව දුරු වී සමේ වියපත් වීම පමා වී තෙත් බව මෙන්ම කාන්තිමත් බව ඇතිවීමද සිදු වෙනවා. ඒ වගේම තරුණ පෙනුම දිගු කාලයක් රඳවා ගැනීමටද මේ පොල් වතුර භාවිතා කරන්න පුළුවන්. පොල් වතුර හිස ගල්වා සම්බාහනය කිරීමෙන් දිලිර නාශක ගුණ ඇති ලෝරික් අම්ලය ස්වාභාවික කන්ඩිෂනරයක් සේ ක්‍රියාත්මක වෙනවා. ඉන් හිසෙහි දිලීර, උකුණු විබිලි, තුවාල සුව වී කෙස් වැටීම වැළකී නිල්වන් කෙස් කලබක් ලබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. හදවතට හිතකර මේද අම්ල ඇති පොල් වතුර හෘදයාබාධ, අතිරුදිර පීඩනය පාලනය කර දීමෙන් තවත් වටිනා මෙහෙයක් ඉටු කරනවා. රුධිර සංසරණ පද්ධතියට හිතකර සේවයක් ලබා දී කොලෙස්ටරෝල් පානය කරමින් රුධිර වාර්තා යහපත් තත්ත්වයට පත් කරන්නත් මේ පොල් වතුර සමත් වෙනවා. අතිරුධිර පීඩන රෝගීන් යොදාගෙන කෙරෙනු අධ්‍යයනයකදී ඒ බව සනාථ වෙලා තිබෙනවා. එහිදී හෙළිවුණේ පොල් වතුර පානයෙන් රෝගීන්ගේ අතිරුධිර පීඩන මට්ටම 71%කින් අඩුවන බවයි. පොල් වතුරේ ඇති සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවයත් සමග මදසරුභාවය දුරුකර ලිංගික සක්‍රීයත්වය ඇති කිරීමටත් ඒට හැකියාව පවතිනවා. ඇසට හිතකර පොල් වතුර ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා වැනි රෝග ඇති කරමින් ඇස් පෙනීමද වර්ධනය කර දෙනවා. මස්පිඩු ශක්තිමත් කර කෙන්ඩා පෙරලීම වැනි තත්ත්වයන් වලින්ද වැළකීමේ හැකියාව ඔබට පවතිනවා. ඒ වගේම වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට වන හානිය වළක්වන්නත් මෙම ඖෂධීය පානයට ඉතා ඉහළ හැකියාවක් පවතිනවා.
මලබද්ධය දුරු කිරීමටත් පළතුරුවලට එහා ගිය සේවයක් ඉටු කිරීමට පොල් වතුර සමත් වෙනවා. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත්තරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.